Al que la tengan de una cama. එතකොට මම මෙතන සිංහල පිල්ලම දාලා තිනවා ඊටසේ ඒ වගේම ඒකට එන දෙමළ පිල්ලම දාලා තිනවා මේ උදාහරණයක් ලෙස ඇල පිල්ල තින එකට භාවිතා වෙන දෙමළෙන් මේ ඇරවුව කියන මෙන්න මේ පිල්ලම හරියට පේනවා ඇති ඊට පස්සේ ඉස්පිල්ල තිනවා මේ ඉස්පිල්ලට දෙමළෙන් මේල් තනි විසිරි කියන මෙන්න මේ පිල්ලම තමයි භාවිතා වෙන්නේ හරි It was a dear gis pillar. Some other one of pain at the dear gis pillar. Male sulim sirigir me, the man is pillar the one. Pagita win. It got a papilla. Papilla. Kill tani sirigir a meneme. Pilla matama baita win. It got a dear papilla. Kill sulim sirigir me, papilla. Baita win. එතකොට කොම්බු කොම්බුව ඔත්තේ කොම්බු කියලා කියනවා. මේ කොම්බු දෙක නම් හඳුනා ගන්න ලේසි දෙකම එක හා සමාන නිසා ටිකක්. එතකොට සිංහල භාෂාවේ අපි භාවිතා කරන්නේ මේ කොම්බුවයි හල් කිරීමයි දෙකම දෙකක් විදිහට. නමුත් මේ මම අපර සුදුවට දාලා තියෙන වලට හඳුනා ගන්න පහසු වෙන්න. එතකොට කොම්බුවයි හල් කිරීමයි දෙකටම දෙමළ භාෂාවේදී ඉන්නේ එක පිල්ලමයි ඒකට කියනවා ඉරට්ටේ කොම්බු කියලා. හරි. එතකොට මේක ඔත්තේ කොම්බු ඉරට්ටේ කොම්බු. එතකොට යුගල කොම්බු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර අපි වෛද්‍ය වගේ කියන අදහස එනකොට අපි යුගල කොම්බු විකන් කොම්බු දෙකක් භාවිත කරනවා. එතකොට ඒකට දෙමළ භාෂාවේ මේ සංගිලි කොම්බු කියන මෙන්න මේ කොම්බුව තමයි යොදා ගන්න. ඊට පස්සේ තව දෙයක් තියෙන මේ කොම්බුවයි ගයන කිත්තයි මේ සිංහල භාෂාවේ කොම්බුවයි ගයන කිත්තයි කියන මේ දෙකම එකතු කරාට පස්සේ මෙන්න මේ දෙමළ භාෂාවේ එකට එනවා ඔත්තේ කොම්බුවයි ල වඩව කියලා කරලා තියෙන මෙන්න මේ පිල්ලම ඒ කියන්නේ මේක ඉස්සරහට ඔයාලට යනකොට තේරෙයි ල අකුර හැදී තියෙන නිසා තමයි මේක ල වඩව කියන පිල්ලම් වෙන්නේ ඊට පස්සේ හල් කිරීමට මේ හල් කිරීමට එන්නේ දෙමළ භාෂාවේ පුල්ලි කියන මෙන්න මේ තිත පොළ පාටින් පෙන්නලා තින්නේ තිත එතකොට ඇල පිල්ලට ඇරවුව කියන මේක ඊට පස්සේ ඉස් පිල්ලට මේල් තනි විසිරි කියන මේ පිල්ලම දීර්ඝ ඉස් පිල්ලට මේ සුලි විසිරි කියන මේ පිල්ලම ඊට පස්සේ පා පිල්ලට කීල් තනි විසිරි කියන මේ පිල්ලමත් දීර්ඝ පාපිල්ලට කීල් සුලි විසිරි කියන මේ පිල්ලමත් කොම්බුවට ඔත්තේ කොම්බුව කියන මේ පිල්ලමත් ඊට පස්සේ කොම්බුව සහ හල් කිරීම දෙකටම මේ ඉරට්ටේ කොම්බුව කියන මේ කොම්බුවත් ඊට පස්සේ යුගල කොම්බුවට සංගිලි කොම්බුව කියන මේ පිල්ලමත් ඊට පස්සේ කොම්බුව සහ ගයන කිත්ත කියන දෙකට ඔත්තේ කොම්බුව සහ ල වඩව කව් ඊට පස්සේ බව් වගේ අදහස් එනකොට අපි යොදන්නේ මේකයි ඊවසේ හල් කිරීමට මෙන්න මේ පුල්ලි. එහෙම නැත්නම් තිත. ඒ කියන්නේ අපේ භාෂාව කියන තිතක්. මේ පුල්ලි කියලා කියන්නේ තිත කියන එකට. එතකොට මේ තමයි දෙමළ භාෂාවේ කොටන අකුරක් මොන විදිහට තිබුණත් පිල්ලමක් භාවිතා වෙනවා නම් මෙන්න මේ පිල්ලම් ටික තමයි භාවිතා වෙන්නේ. එතකොට මං ඉස්සෙල්ලාම පටන් ගන්න අකුර තමයි ප. ඒතර සමහරට ඔයාලා කල්පනා කරන්න පුළුවන් ඇයි මේ ස්වර කියන කොටසෙන් පටන් ගන්න නැත්තේ? උදාහරණයක් විදිහට ස්කූල් උගන්වන ආනා ආවන්නා ඊනා ඊවන්නා කියන දේවල් වලින් පටන් ගන්න තෙන්නේ පටන් ගන්නේ නැත්තේ කියලා. නමුත් ඒ දේවල් වලින් පටන් ගත්තොත් ඔයාලට ගොඩාක් කාලයක් යනවා අකුර ටික ඉගෙන ගන්න. නමුත් මේ ක්‍රමේ ඉගෙන ගත්තට පස්සේ ඔයාලට අකුර 347 347 සරලවම ඉගෙන ගන්න පුළුවන්. එකම රටාවක් තමයි මේ අකුරු 347ටම තියෙන්නේ. අකුරු එකක් දෙකක් ඉගෙන ගන්නකම් අමාරුයි. නමුත් එතනින් එහාට ඔයාලට රටාව වුණාට පස්සේ හරිම ලේසි. ශබ්ද විතරයි ඔයාලට අකුරක ඕන ඊට පස්සේ ඔයාලා ඒක එන විදිහ දන්නවා. හොඳයි. මේ තමයි ප බ අක්ෂර කාණ්ඩය. මේ තියෙන ප අකුර. ඊපස්සේ ප. එතකොට පයන්නට ඒක උදලා තිනවා ඇරවුව කියලා කියන්නේ. ඇල පිළම සිංහලෙම දාලා තිනවා. ප ප පි පි
pu 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 pe pe এটা পাই বুঝছ এইগুলো কম্বো আর বুঝছ পাই পো পো মেকে পাও বুঝছ ইপ মেকে ইপ পেহেদিলনি পা পা নিকে পা পা পি পি পু পু পে পে পাই পো পো পাও ইপ මේක තමයි කතාව. ඒතර ඔයාලා ඉස්සරහට යනකොට ඔයාලා අකුරු දැනගත්තට පස්සේ මේක ඇවිල්ලා අකුරු දෙකක් එනවා. ඒතර මේ ප කියන එක ප શબ્දේ සහ බ શબ્දේ කියන දෙකම එනවා මේ අකුරේ. ඒතර ප බ කියන දෙකටම දෙමළ භාෂාවෙන් එක අකුරක්. ඊළඟ අකුර තමයි ය. ඒතකොට ය අක්ෂර කාණ්ඩය. ඒතර මේ විදිහට තමයි ය අකුර ලියන්නේ. ඊපස්සේ අර විදිහමයි ය වසේ ඇලපිල්ල එහෙම නැත්නම් ඇරව යා ඊවසේ ඉස්පිල්ල එහෙම නැත්නම් මේ තනි විසිරි ඊ ඊවසේ දීර්ඝ ඉස්පිල්ල ජයන්ට දීර්ඝ ඉස්පිල්ල එක තියෙනවා ඊ කීල් තනි විසිරි යු ඊවසේ කීල් සුලි විසිරි යු ඊවසේ ඔත්තේ කොම්බුව යේ ඉරට්ටේ කොම්බුව යේ ඊවසේ යයි යෝ යෝ යව් ඉ අනේම තමයි මේ શબ્ද එන්නේ ඉ කියන එක තමයි එන්නේ එතකොට ය යා ය ඊ යු යු ය යේ යයි යෝ යෝ යව් උ ඉ අනේ මේ શબ્ද තමයි එන්නේ එතකොට හරි එතන හරි ලේසි මේක තමයි දිගටම යන රටා බලාගන්න ඒක තුනේ පිල්ල මොකක්ද කියලා ඇල පිල්ල මම මේ සිංහලෙන් කියන්නම් ඔයාලට ඒක බලා ගන්න පිල්ලම් බලන ගමන් ඇල පිල්ල ඉස් පිල්ල දීර්ඝ ඉස් පිල්ල පා පිල්ල දීර්ඝ පා පිල්ල කොම්බුව ඊට පස්සේ කොම්බුව සහ හල් කිරිමත් එක්ක එන කොට ඒක ඉරටේ කොම්බුව ඊට පස්සේ මේක සංගිලි කොම්බුව ඒ කියන්නේ කොම්බු දෙකට එන එක ඊට පස්සේ ඔත්තේ කොම්බුවයි ඇරෙව්වයි ඊට පස්සේ ඉරටේ කොම්බුවයි ඇරෙව්වයි ඊට පස්සේ ඔත්තේ කොම්බුවයි මේක ල වඩව කියලා කියන්නේ මේක කොම්බුවයි ගයින් කිත්තයි හරි ඊට පස්සේ මේ හල් කිරියම හරි ඊට පස්සේ මේ විදිහට තමයි රටාව යන්නේ හොඳ බලමු අපි ඊළඟ කොටස ව අක්ෂර කාණ්ඩය හොඳ මේ තින් ව අක්ෂර කාණ්ඩය ඊටර බලා ගන්න කොහොමද ව අකුර ලියන්නේ කියලා මේ තින් මේ විදිහට ආවා අකුර ලියන විදිහක් පොඩ්ඩක් බලා ගන්න. එතකොට ව අකුරත් ඒ විදිහමයි ව වා වි වි උ උ වෙ වේ වයි ව වෝ වව් උ අනේම් තමයි ඉන්නේ උ. එතකොට ඔයාලට ව අකුර අඳුනාගත්තට පස්සේ හරි ලේසි ආරවක් ආවම වා වෙනවා. ඊට පස්සේ මේල් තනි විසිරක් ආවට පස්සේ වි වෙනවා. හිතට ඒ විදිහට තමයි රටාව යන්නේ. ව වා වි වි උ උ වෙ වේ වයි ව වෝ වව් උ. හරි. එතකොට මේ බලාගන්න මේ යන රටාව. ඒතර කොහොමද අකුර ලියන්නේ කියලා බලාගන්න. හොඳයි. බලමු අපි ඊළඟ අකුර මොකක්ද කියලා. මෙ අපි කියනවා ග ඒ කියන්නේ ග කියන එක අකුර තමයි මේ තියෙන්නේ. දැන් මේකට දෙමලින් ං ගන්නා කියලා කියනවා. ඒතර මේ අකුර ලියන්නේ මේ විදිහට උඩට ගියා. අහම හරහට ආවා. නැවත ආපහු පල්ලෙහාට ආවා. ඊට පස්සේ මේ විදිහට ආවා. අකුර ලියන ක්‍රමය පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ මේකත් ග ග ගි ගි ගු ගු ගි ගි ගයි ගෝ ගෝ ගව් උග් උග් අන්න එහෙම තමයි ඒක එන්නේ. ඉතින් මේ ග කියන්නේ අර අපි සාමාන්‍ය බිංදුව බලලා කියන අං කියනකොට අර සාමාන්‍ය අං කියනකොට අවසානයේ ං වෙන අන්න ඒ શબ્ද තමයි මේ අකුරෙන් එන්නේ. විතර බලා ගන්න. අර පිල්ලම් ආවට පස්සේ අකුරේ શબ્දේ වෙන්නේ කොහොමද කියන එක බලා ගන්න. ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. අකුර හඳුර ගන්න.
අකුරත් එක්ක එන පිල්ලම ආවට පස්සේ අකුර ශබ්ද වෙන විදිහ හඳුනා ගන්න. එතකොට හරි ලෙස ග ග ගි ගි ගු ගු ගි ගි ගයි ගො ගෝ ගව් උංග. හරි. අනේ එතකොට අපි බලමු දැන් ඊළඟ අකුර මොකක්ද කියලා. හොඳයි. මේ තියෙන්නේ සින්නර. එතකොට දෙමළ භාෂාවේ තියෙනවා සින්නර පෙරියර. ඒ කියන්නේ පොඩි ර අකුර සහ ලොකු ර අකුර කියන එක තමයි සිංහලෙන් කියන්නේ සින්නර සහ පෙරියර කියලා. එතකොට ර අකුර කියන්නේ මෙහෙම අරගෙන ගියා. මේ පැත්තෙන් පල්ලට ඇවිල්ලා එයත් පොඩි කැලක් දාන. එතකොට අපර ලීන විදියට චුට්ටක් බලාගන්න. මේකෙත් එහෙමයි. ර රා රි රි රු රු රෙ රේ රයි රු රෝ රව් ඉර්. හරි. එතකොට ඔයාලා පොඩි ගැටලුවක් එයි ඇරව්වත් හරි ස්පීල්ලට එන ඇරව්වත් හරි සමාවෙන් ඇලපිල්ලට එන ඇරව්වත් හරි ස්පීල්ලට එන මේ මේල් තනි විසිරියත් හරි දීර්ඝ ස්පීල්ලට එන එකත් හරි මෙතන කෝ කියලා හිතෙන්න පුළුවන්. එතකොට මෙතන සාමාන්‍යයෙන් ර අකුරේ පොඩි වෙනසක් වෙනවා. ඒක බලාගන්න. ර අකුරල්ල අර පල්ලහැට කීල් තනි විසිරෙන එහෙම නැත්නම් පාපිල්ලට පාපිල්ල වෙනස් විදිහට තමයි එන්නේ. ඒක චුට්ටක් බලාගන්න. ඉතින් මේකෙත් ඒ වගේ ඒ විදිහම අගට ගැටයක් කියලා තිනවා දීර්ඝ පාපිල්ලට. හරි. එතකොට ර ර රි රි රු රු රෙ රේ රයි රු රෝ රව් ඉ. හරි. ඒකයි යන රටාව. හොඳයි. මීළඟ අකුර තමයි ල. ල අක්ෂර කාණ්ඩේ අර මං කිව්වා නේද ල වඩව් කියලා ඉවරලා පිල්ලමක් තියෙනවා කියලා. ඒකට මේක අකුරක් විදියටත් භාවිත කරන මේ ලීන් විදිය පොඩ්ඩක් බලා ගන්න. පැත්තෙන් ආවා එහෙම. එතකොට ල ල ලා ලි ලි ලු ලු ලෙ ලේ ලයි ලො ලෝ ලව් ඉල්. තොර ඒ රටා වෙනසක් වෙන්නේ ඒ විදිහමයි. ඔයාලා ල શબ્දය ඔයාලට ආවන. එතකොට ඒකට ෆිල්ම් එක තුනට පස්සේ මොන විදිහේ අකුරේ શબ્දයක් එනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ල ලා ලි ලි ලු ලු ලෙ ලේ ලයි ලො ලෝ ලව් ඉල්. තොර ඒ රටාවෙත් එහෙමයි. ඒක ඒ අකුර ල අකුර යන්නේ ඒ විදිහට තමයි. හරි. අපි බලමු ඊළඟ අකුර මොකක්ද කියලා. එතකොට ම අකුර. ම අක්ෂර කාණ්ඩය තුන ම අකුර කියන්නේ මෙහෙම පල් හැටියක් වගේ ආව. ඊපස්සේ එහෙම ගියා. ඒකේ ලීන විදිහ පොඩ්ඩක් බලා ගන්න. ම මා මි මි මු මු මෙ මේ මයි මො මෝ මව් උම්. හරිනේ. ඉතින් මේකෙත් අර පොඩි වෙනසක් තියෙනවා. පාපිල්ල එහෙම නැත්නම් දීර්ඝ පාපිල්ල සහ පාපිල්ල එදිලා එනකොට මු. අර මයන්න ලියපු විදිහටම තව පල්ලෙහින් පොඩි කොක්කක් උඩට දාන්න තියෙන. ඒ විදිහට බලාගන්න. ඊට පස්සේ මු කියන එකත් ඒ විදිහමයි. එතකොට මේ තමයි ම අක්ෂරය. එතන ම මා මි මි මු මු මෙ මේ මයි මො මෝ මව් උම්. හරි. ගොඩක් අකුරක් ගැන ගොඩක් වෙලා කාට කතා කරන්න විදිහ නැහැ. දැන් ඔයාලට රටාව අහු වෙලා තියෙන්නේ. රටාව පොඩ්ඩක් හොඳට ඔළුවට දාගන්න. එතකොට හරි ලේසි. එතකොට මේ ල. එතකොට ල අකුරු තියෙනවා තුනක් දෙමළ භාෂාවේ. දැන් මම ඉස්සෙල්ලා එක අකුරක් කරා. ඊට පස්සේ ඒක අර ල වඩව් එක වගේ ල අකුර. ඊට පස්සේ මේක මයන්න වගේ තියෙන ල අකුර. ලීන් දිය පොඩ්ඩක් බලාගන්න. මයන්න විදිහටම ආවා. ඊට පස්සේ මේ පැත්තට පොඩි කැලලක් දැල් නැවත එහෙම යටින් ආවා. එතකොට මේක මව්වලව් ල කියලා තමයි කියන්නේ.
L la li li lu lu le le lai lo lo lau il lau il hari ඒකත් ඒ විදිහමයි එතකොට ල අකුර බලා ගන්න එතකොට ට එහෙම නැත්නම් ට ඩ අක්ෂර කාණ්ඩ කියලා කියන්නේ මේ අකුරෙන් සිංහල භාෂාවේ අකුරු දෙකකට භාවිතා වෙන. එතකොට ට අකුර සහ ඩ අකුර. එතකොට ට අකුරේ දෙන්න මොන වගේ තැනකද ඩ අකුරේ දෙන්න මොන වගේ තැනකද කියලා මම ඉස්සරහට ඔයාලට උගන්වන්නම්. ව්‍යාකරණ නීති ටිකක් තියෙනවා මේ අකුරු යෙදෙනකොට එක හරි සරලයි ඉගෙන ගන්න පුළුවන්. එතකොට ට තා ටි ටි ටු ටු ටෙ ටේ ටයි ටෝ ටෝ tau it හරිනේ. එතකොට මේකේ තියෙන මේ ට ඒක අර විදිහමයි පිල්ල මේ වෙනසක් වෙලා නැහැ. නමුත් පිල්ලම ආපු තැනේ පොඩි වෙනසක් තියෙනවා ඒ අකුරේ හැඩෙත් එක්ක. හරි ටී. එතකොට ටී කියන්නේ තේ විදිහම. ඒක පොඩ්ඩක් බලන්න පස්සේ මේ 2 ඉදි කැලලක් එක අර විදිහමයි 2D වෙනස්කමක් එන්න පුළුවන්. ඔයාලා අර මුලදී ඉගෙන ගත්ත අකුර වලට වඩා. නමුත් ඒක ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්. හරි ta ta ti ti tu tu te te tai to to tau it harne tubase ilanga kora me tamai sa cha ja akshara kaandi kela kiyanne me singala bhashave thiyena menna me akuru tunatama demala bhashave inne ek akura me sa kiyana akura eka sa cha ja tunatam bhavithanne me akura podda leeni vidiya bala ganna menna me aakarayata tamai enne hari divase ikkavilla sa sa si si su su se se sai so so sau is ema natha ich dure cha cha chi chi chu chu che che chai cho cho chau ich e vidare ja ja ji ji जु जु जे जे जाय जो जो जाउ इज अन ए विदर अकुरु तुंटम मेके पावित करन्न पुलुवन सिंगल भाषावे तीन मे अकुरु तुंटम मे स कियन अकुरु हरि इतिन अद वीडियो एकेन मम मे अकुरु टिके विथरै उगन्नन्ने होदाय मे वीडियो एकेन मम ओयालाट अकुरु 130ක් අරගෙන ආවා. ඉතින් මම මේ දෙමළ භාෂාව කියවීම සහ ලිවීම එක කොටසක් විදිහට කතා කිරීම තව කොටසක් විදිහටත් කරගෙන යනවා. එතකොට ඊළඟ වීඩියෝ එක දෙමළ භාෂාව කතා කිරීමට අවශ්‍ය වෙන කරුණු පිළිබඳ වීඩියෝ එකක් ගන්නවා. ඉතින් මේ මගේ පළවෙනි